දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ තියෙනවා කැළඹෙන ස්වභාවයක්. මේ කැළඹෙන ස්වභාවය හේතු කොටගෙන දිවයිනේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල උදේ කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. කෙසේ නමුත් දිවයින පුරාම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට මේ වැසිවලිනුත් තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, උතුරු මැද සහ ඌව වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. මේ වැසිවල ස්වභාවය තමා මේ වැසි తాවකාලිකව ඇති වෙන වැසි තියෙන්නේ විශේෂයෙන්ම තරමක තද වැසි තරමක තද සුළං ඇති වෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ඉතින් මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම තමයි අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අනෙක් කාරණේ තමයි අද සහ හෙට කියන දිනයන් දෙකේම මෙවැනි තත්ත්වයක් තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. 15-16 වගේ වෙනකොට ප්‍රමාණාත්මකව මේ වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. නමුත් සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි එලෙසම පවතිනවා. හැබැයි ප්‍රමාණාත්මක අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. දිනමින YouTube නාලිකාවෙන් ඔබ දැන්ම subscribe කරන්න.